Guru FM. What the rule? මොන කරුමයක්ද බං? දැන් උඹලගේ හාමුණ මගුල් කීයක් කතා කොලාද බං? හරියට ගණන් කළොත් 100කටත් වැඩිනේ. ඔය එකක හරි ගියද නෑනේ. අනේ මන්ද. ඕන් ඊයේ සිකුරු අටවෙනියට මාරුණා කියලා කබු මහත්තයාට ආයෙත් එන්ටයි කිව්වා. බලහන්කෝ ඉතින් ඔන්න ඔය වෙලාවට තමයි මේ ඊලව් ග්‍රහයොත් එක්ක මලපනින්නේ. ඇයි යකෝ? මේ මට පේන්නේ අපි දෙන්නගේ ග්‍රහචාරය හවුල්ද කොහෙද කබු මහත්තයා? ඒකනේ බං දැන් මේ හාමුගේ මගුල අපිට අවමගුලක් වෙලානේ හරියන්නේ නෑ බං බඳින්න වෙන්නේ නෑ මම අත්දැකීමෙන් කියන්නේ තේරුම් කරලා දීහං අනේ මන්ද අපේ හාමු නම් කියන්නේ වයස 55 පරින් ඉස්සෙල්ලා මංගල සීනු හැඬ වෙයි කියලා අයියෝ මංගල සීනු තව ටික දවසක් යනකොට සීනු නෙමේ ගන්ටාර ගැහුවත් ඇහෙන එකක් නෑ ඇස් පේනවත් අඩුයිනේ නේද බං වියදන් යන පැත්තේ පේනවා හොරයියෝ වාසියන්න පටේ ගාල පේනවා ඔලුව ඒකම වාත්‍ය උඹටවත් බැරිද බම් මේක ඒ ගෑනිට තේරුම් කරලා දෙන්න දැන් කසාද බඳින වයස පෑන්න ගියහන්කෝ බණක් භාවනාවක් කරගෙන පැත්ත දාලා ඉන්න ගියහන්කෝ බෑනකම වාත්‍ය මේ කේමල් සලුන් එක්කනේ කරන්න බැරි රැලි මකලා වලවල් වහලා පාට දාලා කෙල්ල කරලා දෙනවනේ ඔන් ඔනිකන් හිතලා බලහන් ප්‍රොපෝසල් වලට අරින්න වයස 18 ගත්ත පින්තූර මනමාලිය උඩින් කැමතිලා මෙහෙට බලන්න එනවා මේ වහන්තරාව හෙප්පුව මෙහෙම අරන් දික් කරන් එනකොට මනමාලිය හෙප්පුව පෙරලන්නේ දුවන්නේ අනේ කපු මහත්තයා මට දැන් නම් මේ වදේ එපා වෙලා වොන් තියෙන්නේ මී නැද්ද නිකන් බිත්තියක ඔළුව වැදිච්ච එහෙමත් නැත්නම් පහුගිය දවස්වල ඡන්ද ඔට්ටු වලලා පරාද වෙලා ඔළුව මඤ්ඤා වෙච්ච කවුරු හරි කරගස්සල දාන්ට ඕන් බෑ ඔය කරුම වැඩ මං කරන්නේ නැහැ දැන් ගිය ආත්මේ ඔය වගේ නොහොමිනා වැඩක් කරපු හින්දා තමයි මේ ආත්මේ මට පඩිසන් දීලා ඔය අපේ පවුල කසාද බඳින්න උනේ මොකක්ද කිව්වේ අම්මා අනේ ඒ ඔය බලා මං කිව්වේ බොරුද කියලා Leverina. Actually, kapu mahatya, you believe me? Oya, enakota mage garden eke mal okkoma pipinawa. Birds la sinka inewa. Row, row, row your boat, dance the down to tea. Ekkama harima prabodhaman. Harime, butter pot na soap pot eka gæuna me paam petat oya gaman mathara dunna na hakkata dila allanna dibba. වචන ටිකක් ගහලා බැලුවේ නෑ නෑ මං කිව්වේ දැන් මේ අපරාධේ මට එන්න කිව්වේ දැන් ওই බාත්รูම් එකට ගිහිල්ලා නොන ෂවර් එක ටිකක් ඔලුව අල්ලන් හිටියන එහෙම නැත්නම් අර වෙල ගාව පින් ලිදට ගිහිල්ලා හොඳට නා ගත්තන ඔය ගින්දර ටිකක් බහිනව ඒකයි අයියෝ කපෝ ඔය වට වීලු කන්නේවා කපෝ ඔය දැන් you don't do actually මට ගොඩා ප්‍රශ්න සනීපත් නේ අයියෝ මේ ලැබරිනා හාමු අසනීපයක් තියෙනවා නම් දොස්තර කෙනෙක් ගාවට ගිහින් බේඩ් ටිකක් ගන්න එපා මම දොස්තර කෙනෙක් නෙමෙයිනේ අයියෝ කපෝ යෝ බිලියුමි මේ කාඩුකු මගේ හිතේ තියෙන ලෙඩ හොඳ කරන්න පුළුවන් වන් ඇන් ඔන්ලි ડોක්ටර් ඔයා විතරයි කපෝ ඕකා ඒකත් එහෙමද ඒකනේ අනේ අම්මේ මගේ ඔළුව තීතල වුණා යකෝ දැන් හොඳට හිටිය මාව දැන් නිකන් ලෙඩෙක් වෙගෙන එනවා වගේ මට තේරෙන්නේ මේ දැන් මොකද හාමුණෝන වෙලා තියෙන්නේ අයියෝ කපු මාත්‍යා ඔයාට නිකන් හිතෙන්නේ නැද්ද මගේ බොටම ෆාටිකේ තියෙන ප්‍රොබ්ලම්ස් අනේ මේ ලැබරිනා හාමු දැන් ඔයා කියන්නේ ඔය අනුන්ගේ හිතේ තියෙන දේ දැනගන්න මම පරචිත්ත විජානනේ තියෙන මහ බ්‍රහ්මයාගේ නැන්දගේ පුතා කියලාද අනේ ඒක කියන්නේ Don't say right. Mama dannwa oyata ladies lage problems sort out karanna puluwa. Oh, iten mama oya game godde gæhnunge prashna walata podda medihat una nan tamai iten. Eka tama oya police ekada giyane. Oh, sabi giyinne beera gatte e mada ne nona. Kapu, kapu. Ah. Oya mata veedu karanne tu oya hitanne ko. Mama tama young looking nice you atinu. You ati? Yeah. So apara කියලා නේ කණි මයිල් නැති කෙනෙක් බල
ඕවෝ මැරි කළොත් හොඳයි නම් තමයි ඉතින් කොහෙද ඉතින් කරගහන්න එකෙක් හොයාගන්නනේ අමාරු නේ මං දැන් ආමුට දෙවනි ලෝක සංග්‍රාමේ කාලේ ඉඳන්නේ මනමාලිය හොයන්නේ කො එකෙක්වත් තාම සැට්ටුන්නේ නැහැ අන්නේ එක්කෙනෙක් බලන්නකො කපු එක්කෙනෙක් නෙමේ දෙන්නෙක් ඉන්නවා කෝ ඒගොල්ලෝ එකෙක් මැරිලා එතකොට අනික අනික තාම ඉපදිලා නැහැ වට් ලොන්සෙන් මේ ඉන්නකොල ඇවරිනහාමු මනමාලියෝ ටිකක් ගින්නවා කාම හරි ගින්න ගන්න පුළුවන්ද කියලා දැන් බලන්න එහෙම වුණා දැන් බැලුවා කැමති වුණා නැගත් බැලුවා කසාද බැඳ මේ මල කරදර ඉවර කළා හොඳේ අනේ අනේ කපෝ ජස් වේට් ෆෝර් අ වයිල් මේ ඔය කාම හරි මට මෙරි කරන්න හොයනකොට මාව සැක කරන්නේ නැති අවංක කෙනෙක් බලන්න ඕන හොඳේ සමහරු නිකම් මගේ දිය බලන්නේ මං නිකම් බූම්බයක් වගේ බනන් ඉතින් මොනවද ලැබරිනාහාම පිපිරුණා කුඩු පට්ටන් උනා හවලෙන් අයින් කළා ඉවරනේ මේකේ හැම ගිනි කන්දක් වගේනේ මිනිස්සු බයයි කොයි වෙලාවෙ පුපුරයිද කියලා දන්නේ නැනේ ඔය ඔය ඉතින් ඔය වීලු කන්නවා හරි හරි කපු ඈ ඔය කාව හරි ගින්නන්නකෝ මම පොඩි මේකප් එකක් දැලා ටග්ගල ලැස්තිලා ඉන්න ඕකේ ටග්ගල අපි නොදන්න ගෑනුන්ගේ ටක් මේ කොල්ලෝ මේ උඹලගේ හාමුගේ බිලි පූජාවට අසරණ එළුවේ කොයා ගන්නකම් මට කන්න බොන්න මොනව හරි ලෑස්ති කරහන් කොබං හරි මේ අපු මහත්තයා කූල් ඩ්‍රින්ක්ස් එකක් බොනවෙයි බත් පොඩක් කනවෙයි නැත්නම් විදක් කනවෙයි ඔන් මේ උඹලගේ ලැබරින හාමුගේ නඩුව බරපතල එකක් හින්දා දැනට කූල් ඩ්‍රින්ක්ස් එකක් බීලා පස්සේ බත් කාලා විතක් කමුකෝ මේ ඊ සැලකිලි ටික පත්තිටම කරන්න මේ අපු මහත්තයා ඈ ඔයක මම්ම අපේ හාමුගේ කවුන්ට් එකට දාලා දුවනකොට සයිෆ් අලි ඛාන් වගේ මට ඇක් කරන්න පුළුවන් නෝ ඇක් කරන්න පුළුවන් උඹට ඒ කියන්නේ දැන් ඔය උඹ මොන මොනවා හරි කලාකෘති වල ඉඳලා තියනවද නැතුව මං අපේ ගමේ ටීචර් එකක් ඇක්ට් එකක් දුන්නා නෑ නැගලා ගියාද නැතුව ඌවැලයි මොකක් ඌවැලයි නකෝ ඌවැලයි කියන්නේ උඹ ඇක්ට් එක දෙන්නේ නැති හැඳිම ගෑවෙන්න නේ බං මගේ වැරද්දක් නෑ කපු මහත්තයා මං හිටිය අඟුලි මාලටනේ ආ අඟුලි 99 මාලේ හදම් පිළිවෙලට ටයිම් එකට මාලේ බෙල්ල දාන් ස්ටේජ් එකට ගියා ඌවැලයි යොන් ඒ මොකද බං ඌ කිව්වේ අඟුලි දෙකයි මාලේ තිබ්බේ අඟුලි දෙකයි ස්ටේජ් එකට සංවිධායක මණ්ඩලයේ සෙට් වෙලා ඉන්න ගමන් මගේ සොසේජ් වලින් හදපු අඟුලි මාලේ බයිට් එකට කාලා උන්ට වැඩි හොඳ නැද්ද මාව කෑවනම් ආනන්ද ඒකනේ බං මිනිහට කරදරයක් වුණාම hina වෙන්නේ සි යකෝ ලෙවරිනාහම් මෙන්න බලේ මේකප් එක දැම්මට පස්සේ නිකන් වැලරිනා වගේ තිබ්බ ගතිය ගිහිල්ලා ගියහන්කෝ කපෝ ඉතින් ඔය හොඳට හොයල බැලුවද මට ගැලපෙන කෙනෙක් ඉන්නවද කියලා ආන්ද ඔය අඳුරන කෙනෙක් නම් ගොඩක් හොඳයි නැති දන්න කෙනෙක් දන්න උන්නම් ඉන්නවා වැඩේ කියන්නේ ඉතින් උන් ඔක්කොම දෙතුන් සැරේ බැඳපුවා වුණේ ඒකනේ ප්‍රශ්නේ ඔව් ඉතින් හිතට එකකව දන්නේ එකෙක්ට එහෙම නපුරක් කරදරයක් වෙන්න දීලා මට බලා ඉන්නත් බෑ තමයි. මොකද බබු ඔය කියන්නේ? නෑ මේ මම දන්න අය කිව්වේ හාමුව හාමුව. ඒක නිසා ඔය මාව කරදර දන්නේ කියලා මං දන්නවනේ කපු මාත්‍යා. මේ හාමු. දැන් මම මෙච්චර දවසක් හාමුට මනමාලියෝ හෙව්වනේ. ඒ හැම එකක්ම හාමුගේ දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති වලින් කැපිලා ගියානේ. දැනට අලුතින් මුකුත් සංශෝධන එහෙම ගෙනහල්ලා ඔය මොකෙක් හරි කරගහ ගන්න මට්ටමකට ওই නීති ටික සම්පාදනය කළා නැද්ද අම්මපා? මේමයි කපෝ. මගේ නියු රෙගියුලේෂන්ස් ඔක්කොම මේමයි. කොහමද? එයා පන්දර නැගිටින්න ඕනේ. ඕ. මට තේ හදන්න බෑනේ because I don't know how to make tea. ආ. So, මගේ පෙට්ටි එක හදලා දෙන්න ඕනේ. මේ හාමු හාමු නේද සොකීය වල්ලබයා උදේ නැගිටලා ඉන්නකොට තේ එක හදලා අතට ගෙනහල්ලා දෙන්න ඕනේ හරිනම් කසාද බෙන්ද මදුවට මම තේ හදන්න ඕනේද
ටික මිනිහද කරන්න ඕනේ. නේද? You think about this. කෑම ටික හදලා, රෙදි ටික හොදලා, toilet clean කළා, මුළු ගේම mop කරන එක ස්වාමියාගේ යුතුකම නෙමෙයිද? මේ හාමු හොයන්නේ මේ servant සැමියෙක්. පුළුවන් පුළුවන් හැබැයි මෙහෙන් නෙමෙයි ජපානෙන් වගේ තමයි පුළුවන් නෝන ඉන්ටර්නෙට් එකට කියලා ජපානෙන් හොඳ රොබෝ කෙනෙක් ඕඩර් කරන්නකෝ අහවලයිනේ මිනිස්සු නම් ඔය જાතිය නෑ හොඳේ what nonsense කොහොනේ කපු ඔයාට තාම බැරි වුණාද මඩ මාලේ කොයන්නේ ඔය එක්ස්පර්ට් උනාට තාම මගේ රික්වයර්මන්ට් එක කළ දෙන්න බැරි වුණානේ නෝනා මේ තියෙන ෂෝක් එක මෙන්න මේක බලන්නකෝ ළමයි දෙන්නෙක් ඉන්න ෂෝක් මහත්තයෙක් ඉන්නවා ආයි ළමයි බමයි හදන්න අලුතෙන් මහන්සි වෙන්න දෙයක් නැහැනේ බොනික් වගේ ෂෝක් ළමයි දෙන්නේ මොකද කියන්නේ ඒක කතා කරන්නද අනේ ඔය ෆුල් පැකේජ් එක රීකන්ඩිෂන් මඩමලේ මට එපා කපු මහත්තයා නැච උන බ්‍රේන් නියු මඩමලේ මේ කාන් මට ගෙනල්ලා දීපු ෆොමිනේරියන් බල්ල වගේ මඩමලේ උන මට එපා ඔයි මනමාලියත් ඉතින් මාසෙ පෙන්නකම බලු වෙනවා ඒක නවත්තන්න හක්කරයටවත් බෑ මේ ඒ වුණාට මොකද කාන්නා මේ මේ හාමු කියන බලු කතාව මේකයි කපු මහත්තය අපි නෝනට කාන්සිය පාළුව මැකලා යන්නේ බලු පැටිය කිල්ලවනේ ඉතින් මං ඉතින් සල්ලි වලට ලස්සන බලු පැටිය කිරල්ලා දුන්නා මේකනේ කපු මහත්තය one day මේ කාන්ට මම I gave him 25,000 okay 2500 දුන්නා මගුල කතා කරනවා ඒ පොමනේරියන් නෙමෙයි නෝනා ඒ ෆොක්ස්නේරියන් ඕ නරි පැටිය ගෙනල්ලා තියෙන්නේ ආ මේ ආමු මේ අනේ මේ ඔය නරි කතා වැඩක් නෑ මට යන්නත් ඕනේනේ මෙන්න මේ මංගල දැන්නේ පොඩ්ඩක් බලලා මේක මොකක් හරි ඉවරයක් කරලා දාමුකෝ මෙන්න මේක බලන්න මෙන්න මේක ආ මේක සෝ මේක ආ අඩි 6යි අඟල් 6ක් උස ඇති අනේ අනේ කපු පොඩ්ඩක් ඉන්න අඩි 6යි 6යි අනේ උස වැඩිනේ පොල් කඩනේ කෙක්ක වගේ ඇති අත පානික පතොල මෙස වගේ ආ ඇගිලිනික පොච්චි කරල් වගේ ඇති අපා 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 ඒක හරියන්නේ නැද්ද එන හරි නැත මෙන්න මේක බලන්න මේක හොඳයි අඩි 4යි අඟල් 4යි ඈ පළලත් අඩි 4යි අඟල් 4යි මොකද කියන්නේ මේක කතා කරන්නද මොකද්ද කපු ඔය කියන්නේ උස අඩි 4යි අඟල් 4යි පළලත් අඩි 4යි අඟල් 4යි මියානික බැලුම් පොලියක් වගේ ඇදිනේ එපා එපා මේක බලන්න අයියෝ මොනාද කපු බැලුමක් වගේ නැගිති නරක නෑනේ මේ උරතල් බෝලයක් වගේ තියාගෙන ඉන්නකොට කරක් නෑ ඒකත් එපා නෑ මේක බලන්නකො ගොඩ මඩ ඉඩම් අක්කර 12යි පුලුල් මංමාවත් එකලා විදලිය නල ජලය උට මේක මේ ඉඩම් වෙන්දේසියනේ කවුද යකෝ ඉඩම් වෙන්දේසි මංගල දැන්නේ තීරේ දාපු එක මංගල වෙන්දේසි ඉඩම් එක පෙටලිය වගේ නේද කපු ඒක නෑ පොඩ්ඩක් මේ තියෙන මෙන්න මේක ෂෝක් වයස 45 එතකොට උසත් අඟල් 45 අඟල් වලින් ඉඳ ගන්න බෑ කියන්නකෝ ඔව් ඉන්නත් අඟල් 45 එතකොට පඩිය පඩිය 45 පර්චස් 45 සොයනුනේ දිගු වරලසක් කිමි පැහැපත් තැම්පත් රූප ස්වභාවයක් ඇති ගෘහපාලනයේ මැනවින්දත් ඒක හරියන්නේ නෑ නේ හාමු අයිය ඒක හරියන්නේ නැත්තේ කපු ඒක හරියන්නේ නැත්තේ ඉතින් හාමු රූමත් නෑ නේ ඒ උනාද කපු තැම්පත් කොහෙද හාමුගේ? ඇයි බැංකුවේ තියෙන්නේ? ඒ තැම්පත්ද? ඔව්නේ ඒකනේ කසාදෙකදී දැන් බලන්නේ නේද? ඒකනේ what nonsense. අනේ කපු නැද්ද නේ මොකෙක්වත් නෙමෙයි මේ කවුරුත් නෙමෙයි
ඒකනේ නෑනේ එක කරුමක්කාරයෙක් නෙමෙයි මේ වාසනාවන්තෙක් සෙට්ුනේ තාම මේ ඉන්නේ මෙන්න ඕනම තරාතිරමක මනමාලියක් හැකි විකස කසාද බඳිමි ඉක්මනින් විමසන්න විනෝදයට නොලියන්න මෙන්න බඩු නොම්මරයක් තියෙන පටකාර කෝල් කරලා ගෙන්නන්නද මොකද කියන්නේ පොඩකින කපෝ පොඩකින මම ටැග් ගාලා ගිහිල්ලා මේ කප් එක දාගෙන ඉන්නම් ඕකේ ඕනම තරාතිරමක කියලා සිංහලෙන් කියලා තියෙන්නේ හාමු ඔහොම ඉන්නකෝ මං ගේට්ටුව ළඟ ඉඳන් මනමාලියගේ ඔළුව හදන් අරන් එන්න ඉන්ටර්වියු ඕනේ ඉතින් කසාදයකට වඩා මේක රත්තාවක් වගේ ඉන්නේ නේද ආහයන ගින්නමකෝ ආමුනානා මේ අන්න මනමාලේ ත්‍රිවිල් එකකින් ආවා මං ඔළුවට දෙන්න හදනකොට එයා මගේ ඔළුවට දුන්නා වන් හරි ආපුටික්කෝ මං ඉන්ටර්වියු කරලා පාස් වුණොත් අන්නුගේ කියනකොටම කඩාගෙන එනවා ආවේ රෝ පඩකුරනේ සි මම තමයි මනමාලියා වේයිද මනමාලි නේද රයිට් වැඩි වෙලා ගන්න ඕනේ රෙජිස්ටර් මිහට ගෙන්නනවද අපි කච්චරියට යනවද ඕ වේයිද සාක්ෂි දෙක නේ හදිනේ මේ වාද්‍ය ඉතින් අපි තාම නමවත් දන්නේ නැහැ නේ ඒකයි ආ මම ෆෝවර්ඩ් ඔව් ඒ බව කතා කරන විදියෙන් පේනවා මේ අපි හැමෝම නම් මොකද්ද කියලා නම තමයි ෆෝවර්ඩ් එලක් ඉක්මන් කර බුනේ ආ කලක් වෙන්න බෑ ඒකයි අම්මා හත්ත ඈ බලන්ටක බෙල්ලේ වැරදා ගන්න මූට තියෙන හදිස්සියක් මේ ආන්ටි වාඩි වෙන්න කොයි සෙල්ලම බෑ වාඩි වෙන්න වෙලාවක් නෑ මේ මඩමාලිද මගේ නම ලෙවරිනා හරි ලෙවරිනා බෙල්ල පැන්කේක් යයයයයයය මේ යන්නේ සෙල්ල කියන්නේ drinks ganne de oh what do i apo ina bema masine e wage jara wede kanna ida ma masine we dagge kasada bandin issala meka hagannwa harida mini ekta tamu kasada bandu bulona udeme negidela rahata teka bonda dila kamatika uyala kanna dila aadare salaganwana e pirimiye oya jaha jara wede karanne na terurade odi gedi kasada bandi bude atiya antan Awesome with eating krumbal on the with my friends. Ute aukastaka. Tata. Bama kakar ingrisi paada madda. Nae tate. Api ire. Lati peter mama gavate horeng krumba kadala biwe ke pintura. Eme Facebook ke kada upload karaman. Edai. Ute kastaka. Dengbala we horeng krumba kadam bone uai. Kukullu horakan karapu uai. Anit dahadura wedai. Korokara uai poto gaga. Facebook dana wela. Mokakari vedagadya karana bala halako bang. Iti tata me uat vedagadne. Tata dannod. අපි පන්තිය ගාව කෙල්ලන්ට විහිළු කළා ගුටි කාපු ඒවේ පින්තූර වලට ලයික්ස් 500කට වඩා තියෙනවා උඹලා ඒ ගුටි කාපු ඒවා කොහමද දැන් ඔකේ දැම්මේ පොඩ්ඩක් ඉන්නකෝ තාත්තට පින්නන්න මේ ඉන්නකෝ මේ තියෙන්නේ මේ පින්තූර බලන්නකෝ තාත්තා මොකද ආව මේ කෙල්ලෙක් මගේ බෙල්ලෙන් අල්ලන් සර්පින් ගන්න හදන එක ලයික්ස් නැහැ මේ කමෙන්ට්ස් කරන් කරන්න බැරි තරමට ගොඩක් තියෙනවා වව් අනේ සුවීට් කියලා අමී තමයි අපි මේ මොකද්ද බා මේ පින්තූර මේ දූවිල්ල හිඳ පේනවා හොරයිනේ ඔය පින්තූර කෙල්ල ඔක්කොම ටික බිම දාන් අපිට ගහනවා ඔය තියෙන්නේ මොකද්ද මේ එතකොට මේ උඩින් උඹල කොටලා තියෙන්නේ මේ වගේ අහිංසකයින්ට ගහන එක ජාතික අපරාධයක් කියලාද get hits by sweet chandi nangila gila oh dai dini balanne mo comments uda meke tiyenne congratulations kela ara amma pa oh hondai neda oh tata hondai ne me e unata kaastaka pute tata අනේ මන්දා මම්මේ උඹට කියන දේ පොඩ්ඩක් අහපන්කෝ. ඔව් කියන්නකෝ. දැන් ඔය රටේ ඉන්න කෙල්ලන්ගෙන් ගුටි කකා ඉන්නේ නැතුව පර්මනන්ට් ගෙදර ඉඳන් සදා ගුටි ගන්න එකක් අරන් වරෙන්කෝ. අහවරයිනේ. මං කෑවාගේ උඹට කෑවේ හැකිනේ එතකොට. තාත්තා මගේ පෙම්බර තාත්තා. ඈ මට තේරෙන්නේ නැහැ තාත්තා ඔයා කියනක. මේක ෆන්නි. දවසින් දවස විනාස්නි. විනාස් විදිය ෆන් මිල්ල. උදේ කාස්තර මේක තේරුම් ගනින්කෝ. යකෝ හතර වටේ හිඟා කකා ඩේට කාඩ් දදා කාලේ කකා ඉන්නේ මොකක් හරි ගේමක් ගහන්න විදිය කල්පනා කරහන්කෝ හරි හරි තාත්ත පොඩක් ඉන්නකෝ කරදෙවන්න ඕනේ තාත්තා මම ඊයේ හවස හන්දියේ බේකරියෙන් පනිස් ගෙඩියක් කොරගම් කරගෙන දුර ගමන් ගත්තා සෙල්පිය ඒක අප්ලෝඩ් කරන්න නැකට උනානේ මට කිව්වා යකෝ මම මේ පනිස් ගෙඩිය හොරගම් කරන් දීුවා දෙපාර අහෝ මේ තියෙන්නේ මුදලාලි මගේ පස්සේ ගෙලවන පින්තූර මේ තියෙන්නේ මේ බලන්නකෝ
අපි මේකට දාමු තාත්තා. Take a bun and run. Chasing මුදලාරි. තාත්තේ. මේකට නම් මට definitely sure. පට්ට likes ටික ගොයි, comments ටික ගොයි වැටෙනවා වැටෙනවා බයි. ඔව්. මට likes වැටේ. හන්දියට ගියාම බේකරියෙන් උඹේ පණිසේ බිල මට වැටෙන්නේ නේ බං. බොදු ගොවි කුජ හතේ වයස 48 වද එතරම් වයස නොපෙනේ. ඔව් ඉතින් දැන් සැලුන් වලට පින් සිද්ධ වෙන්න 80 පෙන්න ආච්චිලත් පෙන්නේ 18 කෙල්ල වගේනේ. ඒක ෂුවර් නෑ බලමු වෙන එකක්. බොදු ගොවි 24 වයසෙදි රූමත් එකම දියණියට සහකරුවෙකු සොයයි. කෝටියකට වඩා දායාද සහිතයි පාපී ග්‍රහයන් නැත. පාප ක්‍රියාවකට හසුයි ඇත. සත්‍යයක වංචනික ගමනකින් පසු නැවත පැමිණ ඇත. ට්‍රිප් එකක් ගිහිල්ලාද කොහෙද? මේ පත්තරවල වාරියන්නේ පුතේ කාස්ටක යකෝ ෆෝන් එකේ චොක්ක කැඩිල්ල නවත්තලා මෙහෙට වරකෝ. මම්මි අපේ පොල්කාව යුක් චැට් ගෲප් එකේ ඉන්නේ. මොනි චැට් එකක් තාත්තා. අම්මා බබට මගේ ෆෝන් එක පොලේ ගහන්න නැත්තම්. උඹේ ඔය අංකුට් තමයි ෆෝන් එක පැත්තකින් තියලා පොඩ්ඩක් මෙහෙ වරෙන් බూరు පුතේ. මොනි ගමනක් යන්න. ඇයි තාත්තේ? මට ඉක්මනට කියන්න මට WhatsApp යන්න තියෙනවා. ඇයි යකෝ? ඒ කොහෙද? මේ යන දිහාක පයින් ඵලයන් ඔය බස් වල යන්න මගෙන් එහෙම හල්ලිල්ලන්නේ බෑ හොඳේ. අයියෝ නොන්සන් තාත්තා. WhatsApp යන්නේ තාත්තේ WhatsApp සල්ලියප. data card එක කරන් දෙන්නකෝ ඉවරයිනේ. Data card නෙමේ පුතේ මං උඹට unlimited router එක කරන් දෙන්න හදන්නේ. වරෙන්කෝ යන්න. ඒ තාත්තා unlimited data router එක කරන් දෙනවා නම් මැරෙන්න හරියන්නකෝ තාත්තා. ඉක්මනට ගෙන්න. තාත්තා කොහේ යන්නද මට කතා කරන්නේ? යකෝ. අර කම්මුතු කපු මහත්තයා හම්බ වෙලා එන්න යන්නේ. ඕ. ඊ මොකටද තාත්තා කම්මුතු කපු මහත්තයා හම්බ වෙන්න යන්නේ? මොකට උණක් කමන්නේ තාත්තා මං එන්නම්. router එක අරන් දෙන්න ඉන්න තාත්තා මං එන්නේ. නිකන් අනේ මොකටද තාත්තා යන්නේ? පුතේ. තාත්තා පුතේ මම මේ කල්පනා කළේ උඹ මේ යන විදියට අන්තර්ජාලය ජංජාලය කරගෙන උඹට සයිබර් ඇටෑක් එකක් පොල්ලකින් වගේ එල්ල වෙන්න පුළුවන් හෙට අනිද්දාට. අන්න ඒක හින්දා මම උඹ වෙනස් විදියකින් එකතන් කරන්න කියලා හිතුවේ. තේරුණාද? තාත්තේ. ආ මම එකතන් කරනවා නම් unlimited router එක ලැප්ටොප් එකක් කරන් දෙන්න. එකතන් වෙලා ඉන්නකෝ. ඉවරයිද කතාව? හෙයියකෝ. පුතේ අන්තර්ජාලය මොකද්ද පුතේ? සමාජශීලී හොඳ කටහකර ඕපදූප මල්ලක් කරගහ ගත්තන ගොඩනේ. ඒ කැටගරිය කාන්තාවල් නොදන්න දේවල් නෑ. උඹට තේරුණාද? උඹ නිකන් මාතෘකාව ඇදලා විතරයි ගන්න ඕනේ බං. දෙයි සට 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 ගාලා දිගෑරලා. තාත්තා. ඈ තාත්තා දැන් ඔය කියන්නේ නිකන් Google වගේ එකක්ද? පළවෙනි වචනේ විතරයි ගහන්න ඕනේ. ඉතුරු ටික හින්දෙනවා. මං ආසයි තාත්තේ මේ වගේ එකද? යක්කෝ ඉතින් යන්. යකෝ මූට හැදිච්ච කුලප්පුව. හා රවුටරි. ඇයි මම නිකන් අහන්නේ තාත්තේ කසාද බඳින්න නැතුව බැරිද නිකන් දුකසක බලන් එයාගේ විහෙදමින් වගේ වැඩි කරන් යන්න බයිතුවද උඹ වගේ හැමෝටම නට් ලූස් කියලා ඈ මම මේ කියන දේ පොඩ්ඩක් අහගනින්කෝ කියන්නකෝ දැන් අපි මේ යන කම්මුතු කපු මහත්තයා උඹටයි මටයි මැරෙනකන් නිකන් ඉඳන් කාලා බීලා පැලිලා ඉන්න මනමාලිය උඹට හෙට් කරලා දෙනවා උඹ ඒකට කැමති වෙන්න ඕනේ එච්චරයි කතාව ඈ තාත්තා ඈ නිකන් ඉඳලා කාලා බීලා පැලෙන්න තියනනම් මං කැමති එහෙමද කොහෙද පුළුවන් වෙයිද තාත්තා? ආයි මොකෝ බැරි බං. තාත්තා රවුටරේ. රවුටරේ හම්බ වෙන යකෝ දීග දෙන්න බැරි ඒව ඕන තරම් ගෙවල් වල ඉන්නවා. යමන්කෝ අර ඉන්නේ කම්මුතු කපු මහත්තයා. රන් පනත් පත් පඬුරු දලු මොර ඔප්පු කර ජය මංගලම් සන්තසින් මේ පුද දිවස්ලා සිව්වරම් දෙවි මංගලම් ගත්ත දලු මුර ඉන්න නෑයෝ පිරිවර දෙව් සිව්වරම් පොරුවෙන් බැස යන්න අවසර දෙන්න දෙවියනි මංගලම් මේ කම්මුතු කපු මහත්තයා මේ පොරුවෙන් බස්සන්න නෙමෙයි මේ මුව පොරුවට නැග්ගන්න තමයි ඕනේ නැකෙමු හදිසියක කියරමේ අනිද්දා උදේ 10යි 21ට නැගිට කියර බලා නැකතක් කියනවා මොකද කියන්නේ නැග්ගමුද කන පාත් වෙන දෑවැද්දා දෙනවලු වන් ඈ මේ කපු මහත්තයා මේ මොකද දන්නේ ඇච්චර හදිසිය බඳන්නේ නේද මනමාලිය අතෑරියොත් පැනලා යන හයිස් එකේ එකක්ද නෑ මී බඳින්නේ හිටපු මනමාලිය පැනලා ගිහිල්ලා ඕ මොකද කියන්නේ අනිද්දා වැඩේ කරමුද
අනිත් බෑ අංකල්. ඈ අපේ Facebook පාටියක් තියෙන එක තම ඔක්කොම තියෙන්නේ. හරි හරි උඹලගේ Facebook පාටියක් මේ මගුලටම දාගමුකෝ. වැඩි ඉවරනේ. මේ හා කියමුනේ. අනිත් බුලුවන්නේ පුතේ. මේ ඊනම් මන් දැන් කෝල් කරලා කියන්නේ අනිත් කර ගහන්න. නෙමෙයි මේ මගින් එකේ කම්බ වුණා කියලා. මේ කම්මුතු කපු මහත්තයා. අද අපි ගිහින් බෝඩ මනමාලි බලමුද කොයිකටද? මනමාලි ගෙදින් ආවල් එකක් බලන්නේ කෝටි ගානක දේපලක් දෙනවයි කිව්වම. ඒකත් ඇත්ත නේද? එහෙනම් අනිද්ද හරි හොඳේ. මේ අංගල්. ඈ මනමාලිගේ නම මොකද්ද? ඇතලිනා. ඈ ලස්සන නමනේ. ආ පොඩකින් අංගල්. ගෙදින් මෙරි විත් ඇතලිනා කියන Facebook එකේ දානවා හොඳේ. ඈ බං අද මේ යන්නේ කොයිද? අපි මනමාලිය බලන්නව යන්නේ. අපි රෝන් නැහැ කිව්වට ඒ පැත්තෙන් බලන්න ඕන කියලා මේකනේ කේස් එක. මං වැඩේ ලස්සන පත්තු කරන්නම්කෝ. මනමාලිය ගුණාසා තනකොළ වගේ ඉන්නයි තියෙන්නේ හොඳේ. අතාරින්න එපා පුතේ හොඳේ. හරි හරි මම මූට උගන්නලා තියෙන්නේ. මූ පතිවත දැකන් ඉදී කපු මහත්තයා. පතිවත නෙවෙයි මුනිවතනේ. අනේක මේ මුගේ අතට ෆෝන් එකක් දුන්නහම කපු මහත්තයා මුව උස්සන් ගිහින් වෙන තැනකින් තිබ්බත් මූට ගානක් නැහනේ. අකරගමි ඈ මම ෆෝන් එක ඔබවා ගිහලා හන්දිය කානුවට වැටිලා තියෙනවා සිය පාරකට වඩා. ඒ මූවංගලින් වින්නේ මං කොහොමද මං ඒක දන්නේ? ඕ ආ අන්නර මේ විශාල තාප්පයක් තියෙන්නේ. ඒක තමයි මනමාලිගේ ගේ ඕ අම්මා. ඒතර විශාල තාප්පයක් ගහලා තියෙන කපු මහත්තයා මේ හොරු පණින හිඳ වෙන්නේ නැතිනේ. මේ ඇත්තම කතන්දරේ කියනවා නම් මේ ඔය අපේ උස්සලා තියෙන්නේ මේ මනමාලි පැනලයයි කියන බට්ලෝ. ඈ බං දැන් මම කසාද බෙන්දම මේ ගෙවල් වතු පිටි මට හම්බ වෙනවද තාත්තා? නැතුව එකම දුව කියන්නේ ආයිති උඹට තමයි ඔක්කොම. කාස්ටක ප්‍රොපර්ටි සෙල් කඩන්න පුළුවන් තාත්තේ ඉඳන් ටික කට්ටි වලට එලාගෙන. මේ පොඩ්ඩක් ඉවසන් ඉමුකෝ මගුල කෙරෙනකල්. අන්න මනමාලිගේ තාත්තා ආමු මාත්‍ය ඉස්සරහා ඉන්නවා. යමු බෑලා. මේ විනීතව හොඳේ විනීතව ඈ ලොන්ඩරි ගත්ත කලිසම හැලෙනව වගේ ආ. ඔන්න මම දන්නේ. සපත්තු උර බෑගුණොත් කලිසම බිම හොඳේ. ඕක පොඩ්ඩක් උස්ස ගනින්කෝ. ඒ ඔච්චර පපුව ගාවට කලිසම උස්සන්න එපා බං. සාක්කුදක රජක දාගෙන බාගෙන උස්ස ගනි. හා ෂේප් එක උස්සයන්. වරේ වරේ. ආමු මාත්‍ය. ආ. ඕ මං ලක්ෂකින් හොයාගන්න බැරි ගුණ යාපත් අවංක කීකරු තැන්පත් මනමාලේ හොයාගෙන ආව හොඳේ. ඇත්තද? ආයිබෝන් ආයිබෝන් ආයිබෝන්. මෙයාද මනමාලයා? මොනේ මනමාල ගතිය තියෙනව නේද? අපේ දුවට ගැළපෙනවනේ. නෑ මේ මනමාල ගතිය තිබ්බට මේ ඉන්නේ මනමාලයාගේ තාත්තා. ඕ මේ ඉන්නේ මනමාලේ පුතා. ඇත්තද? යකෝ මූ පුතා වගේනේ. ඈ මොකද බං? පොඩ ෆෝන් එක දෙන්නකෝ. තප්පරෙද Facebook ගින් දෙන්නම්. යකෝ බාදන්නේ ෆෝන් එක ඔබලා පියවිසියේ නැති කරන් අතට ආපු මනමාලි කටේ දාගන්න එක නැති කරගන්නද බූරුවෝ? මේ දැන් මනමාලි හෙප්පු අරන් tamun ඉස්සරහට එනකොට හිතට ධෛර්යය අරන් හිත ගල් කරන් මරාගෙන මැරෙන බෝම්බ කාරියා tamun ඉදිරියට ආවත් බය නොවන විදියට ඉන්න ඕනේ. දේරුණි. ඈ දැන් ඔයා ওই Nokia කියන්නේ මනමාලි නිකන් නවදලි හේනක බාබකියු දාපු වෙන්දිවියෙක් වගේ කියලාද? මට අංකල් ඔය රුව ලස්සන වැඩක් නෙමෙයි. ඕ පිරිසිදු ඔප්පු මුදල් යාන වාහන ඒව තියනවා නම් හොඳට උවේති. නේද තාත්තා? යකෝ මූට මොලෙත් කලදක් හරි දිනව නේද කපු මහත්තයෝ? ඒකේ නම් ඇත්ත. මේ දුව තව ටිකකින් එයි. අනේ ඉතින් ඔය දරුවව මම හැදුවේ අම්මත් නැතුව. පුංචි අම්මලා තුන්දෙනෙක් එක්ක ඇත්ත වශයෙන්ම මලක් වගේ. කිසිම අඩුපාඩුවක් කරලා නැහැ. කොටින්ම කියනවනම් නැති දෙයක් නැහැ. ඔව්. මේ මනමාලි හයිෆයි ඕන්. අංකල් හයිෆයි නම් නැති උනක් කමන්නේ. වයිෆයි තියෙනවා නම් ඒ ඇති. පාස්වර්ඩ් එක මට කර දෙන්නකෝ. කට 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 පියාගෙන හිටහන්කො බූරුවෝ. හා හා කකුල අපිට කකුලක් දාගෙන මාත්‍යකගේ පිළිවෙලට හිටහන්. හරි හරි. ආ පොණි කොට දෙන්නකෝ. දැහැනට සමවැදිරිය වගේ ගැම්මට ඉන්න දෙන්නකෝ පොඩ්ඩක්. මල කරුණ ඉඳා හුණියම මනමාලි එයි කියන සිහිනුත් පොඩ හිටපිය හොඳේ. හරි හරි තාත්තා. ඈ මනමාලි ආපුවම පිය විසිහෙන්න මගේ දනිස්ස ගලවල යන පයින් පාර ගන්නකෝ මට. පද්ද බොල කරෝලක දැක්කෙනවනේ. මේ බල්ලත් කූඩුවේ මොකද මේ? මේ ඈ ඔය කකුල බිමින් තිබ්බනම් අම්මා මේස් දෙකෙන් එන කරෝල ගඳ. මොකද? මනමාලි දැන් එයි හොඳේ. හරි හරි තාත්තා.
එලිසබත් මහරජිනාව මටනේ හෙප්පු අල්ලන්නේ. ආ නේ දුව එන්න එන්න දුව. මේ අපේ දුව පැතලින. ඕ එන්න දුව එන්න හෙප්පු අල්ලන්න. පුතු අම්මෝ. Sorry, මම පොඩ්ඩක් කම්පැනි වුණා. ඉන්නකො මම හෙප්පු අවුලලා ඔයාට දෙන්න. ඉන්න ඔයා අල්ලන්න ඔයා අල්ලන්නකො. මං බය වුණේ ඔයාට. අම්මේ. මෙහෙමයි මේ අපි ඉතින් කැමති වුණාට බෑනේ නේද කපු මහත්තයා මේ දෙන්නට දෙන්නත් කැමති වෙන්න එපායි මං කැමති යා කැමතිනේ ඔයත් කැමති මූණින් කියන්න පුළුවන් ඒකයි නේ අංකල් මේ පොඩ්ඩක් කලබල නොවි හිටු මේ හාමු මහත්තයා ඔව් මේ කම්මුතු කපු මහත්තයා පට්ටල් කරපු මගුල මෙතුවක් කාලෙකට ගැසිලා නැහැ හොඳේ අපි මේ ජෝඩුවට පොඩ්ඩක් තනියෙන් කතා කරලා තීන්දුවක් ගන්න දෙමෝනේ එල්ලගොනංගි අපි එළියට ගිහින් අර වත්ත කෙරවල බඩ වැටියට රිංගලා නෙමෙයි මේ බංකුවෙන් ඉඳගෙන තීරයක් අම්මෝ යමු යමු පරක්කු කරන්න බෑනේ යන්කෝ එන්නකෝ එන්නකෝ මඩි ලැජ්ජත්තික යන්කෝ ලැජ්ජ වෙන්න එපා කෙල්ලි වාඩි වෙන්නකෝ ඔයා මට කැමති නේ මම කාෂ්ටක අපි බඳිමු හොඳේ ආයිති මේකයි කාෂ්ටක ඈ මට උයන්න බෑනේ අයියෝ මම උගන්නන්නම් පොඩ්ඩක් ඉන්න මම පෙන්නන්න මම මිදුලි මේක ඇඳලා පෙන්නන්න මිදුලි මේක ගැටිලන්න මේ මොකද මේ මගල මේ මගල වටේට කරකොල ගත්තා අන්න උයන්න හරි සීනි අනේ නේ අනේ මම කිව්වේ කේම උයන්න මම දන්නේ හැබැයි මම කේම කන්නේ නම් හොඳට දන්නවා ඒක ඔයාගේ මේ ස්ලිම් බොඩි එක දැක්කම පේනවා බබි මං හිතන්නේ වට අඩි 12ක් විතර ඇති නේ චැපීනේ ඇත් ටිකක් ඒ වගේ තමයි මේ ඇතලිනා ඔයා තර නැත්තම් මම ෆෝඩ ෆේස්බුක් එකට විනාඩියක තියන්නද ඔයා ගව ෆෝන් එකක් තියනවද අනේ මට පොඩක් දිනවද අයියලා ටිකක් කියවපු ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් තියෙනවා ඇක්සෙප්ට් කරන්න මම ඊළඟ ඩේටා කාඩ් එකක් තියෙනවා ඈ ඔයා ළඟ ඩේටා කාඩ් එකක් තියනවද ඇතලිනා මම හිව්වේ ඔයාම තමයි අපි දෙන්න මේ නිපින් නැති සයිබර් අවකාශයේ ඔන්ලයින් වෙමු එදෝ අපි කොහේ හරියෙ සිග්නල් තියෙන කන්දක පුංචි පැලකට උගෙන WhatsApp Facebook Imo Viber වල අතරමං වෙමු යමු 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 කියන්නේ දැන් දුවමු අයියෝ ඈ අන්නේ යකෝ මල මගුලයි ජෝඩු අත්තල් පටලම් ෆෝන් එකත් ඔබ ඔබ පැල්ල යනව නේද මේ ආමු මාත්‍යෝ ඈ අනේ වෙඩිම ගන්න තෝම පැල්ල ගියොත් මගේ කපු ගාස්තු ආයි ඒකට බය වෙන්න එපා කපු මහත්තයා මං ඒක ඔන්ලයින් ඔහෙගේ Facebook account එකට දාන්නම්කෝ හොඳේ ඈ යකෝ මගුල් Facebook කන්න මට කියලා වෙනවනේ මේ වගේ වෙයිද ඒ බන්නේ ඈ මේ වරෙන් බල උඹ කොහෙද යන්නේ ආ කිරා මම මෙහෙරට යනවා බං ඈ පුජපරා කින්ටයි කීවා මේ වරෙන් කො බන්දි ඔබට බඩක් කියන්න බඩක් ඔව් 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 මේ වන්නේ හේන් කොර ඇති කියලා උඹට හිතෙන්නේ නැද්ද බල හේන් කරනවා බැද්ද රින්ගනවා කනවා බොනවා බුදිනවා ඔච්චර නෝ ඈ උඹ දැන් ආවල් කාර්ය කරන්ටේ මට අඬ ගහන්නේ ඔ මේ ඈ වරේ අන්ත මහත් එක්ක සිදාදියට සිදාදියට ඈ මං අඳුරන මහත්තන් කෙනෙක් රෆාවල නම් කිව්වා වරෙන් කොයන්ට අනේ අම්මි ඇයි බොල ඔව ඔය ගිහින් කොහෙ වසන්නේ බං ඔය කිව්වි හදිස්සියක ටෙලි බහින්න බූටෑවක්වත් තියෙනවා කියලයි ආමරණේ තියෙන්නේ තනකොල ගෑවෙන්නේ නැතුව කොහේ බං මට මොකද්ද වගේ අනේ අම්මි අම්මම්මෝ අනේ අම්මි අම්මම්මෝ ඇයි ඉතින් බල ගොන් කොටියෝ කොල අත්තක් අරන් කාමරේට පලකෝ උඹදැන් පෙරුම් පොරාගෙන ඉන්නේ අර අංකුට්ටිව සහේත ගන්නනේ ආසි නැතුව ඇහැක්ද කියහංකෝ උඹ වර මා එක්ක කොළඹ යන්න අංකුට්ටිව සහේත ගන්න තාසි ඔයා ගන්න තියෙනවා නම් මං එඤ්ඤංගෝ ඒක තමයි බල මං මේ උඹට කියන්නේ මේ ඈ හවසට නාගන්ට ඔය කොළඹ වැව් පොඩ්ඩක් කියයි බං නොකෝ බුලේ නැත්ති කොළඹ බේරි වැව තියෙන්නේ දැන් කියන්නේ තිය සෙමලයි කුණුයි පේරි හොඳටම බංගාල නෑවම අවුලක් නෑ බොල යකෝ ඒක පෘතුගීසින් හදපු වැවක් ඈ සුද්ධ හදාපු එකක් නැතුව බොල යකෝ හම ගැල වුණත් නාන්ට බැයි සුද්ධ හදපු වැයිනේ යම යම මං එනවා මේ
අපි බිලිවිත්තකුත් අරන් යවන්නේ. යංකෝ යංකෝ, මේ ඔබට කියන්නේ ඒ විතරක් ඈ. මොකෑ? හෝගාන පොකුණේ එහා පැත්ති. නෑ. රෑට දිවිය ලෝකෙ වගේ. නෑ. එලි වෙන කන්සෙනක බොල. ඕ ඉතින්, හෝගාන සද්දට නින්ද යන්නේ නැතුව ඇතිනේ. ඒකයි එලි වෙන කලේ හැරිලා ඉන්න ඇත්ත නේද කිරෝ? මං හිතන්නේ එහෙම තමයි. බන්ඩියෝ. ඇකිරෝ. හැබැයි ඔය සරං කඩමාළුවේ නම් කොළඹ යන්න බෑ ගොයියෝ. කකුල් දෙකටම කලිසම බස් හොගෙන තමයි යන්න වෙන්නේ. ඒනම් හරියන්නේ නෑ බං. ඒ මොකද බල? මට කලිසම් ඇඳලා විඳින්න බෑ ඕ. ඔය කිව්වේ ඉතින් කකුල් පැටලෙනවා. අපොච්චියේ. කලිසම් ඇඳම මට තේරෙන්නේ නිකන් කවුරු හරි මගේ කකුල් දෙකෙන් ඇඳලා අල්ලන් ඉන්නවා වගේ ඕ. අන්න සරම නැතුව වෙන මොකක් ඇඳත් හිතෙන්නේ නිර්වස්තරෙන් ඉන්නවා කියලා. ඉදෝමකින් ඉදෝමකින්. හරි එහෙනම් ඔබ යටට අමුඩ ගහලා කලිසම ඇඳහන්කෝ. ඉවරයි නේ කතාව. එතකොට අහිංසක පාටයි නේද බං? ඔව්. බොල කෑ ගහන්නේ මේ මහ බාර මැද්දේ? මේ මේ බලන්න මේ බිල්ඩින්ම පාත්‍ර අයියෝ. යකෝ කෑ ගහන්නේ බබලේ? ඈ උඹ ඔය උඩ බලාගෙන ඉන්නකොට වලාකුළු පස්සට යනවා පේන්නේ. ඈ බිල්ඩින්ම වැටෙන්නේ නෑ බොල. උඹට කියන්න මුලින්ම කොළඹ ආපු දවසේ මමත් පණේපා කියලා දිව්ව බොල. එමේ ඇතුව. බුදු අම්මෝ වාහන කන්දරාව. ඈ ඉතහානේ මං ඉන්න සෙනග. මං උනොත් එහෙම යකෝ අතතරම් වල බය වෙන්න එපා. මම ළඟ ඉන්නවනේ. බයට නෙවෙයි බං. එහෙනම් අතින් අල්ලගත්තේ අර කිරි බෝල වගේ නෝනලා අපිව පහු කරන් යනකොට එයාලා ගාලා තියෙන සෑන් පවුඩර් වලට මගේ මොලේ මඤ්ඤම් වෙලා මාව කොලෑ වුණොත් කියලා. අනේ 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 ගොබ්බියෝ. ඈ රස්සාව අතට ගන්නකල් සීබුද්ධියෙන් වැඩ කරපිය. ඊට පස්සේ සිහි නැති වෙන්න ඕන මඤ්ඤමක් කළාට කමක් නෑ. මෙන්න මේ අයිනේ දිගේ වරෙන් ඉතින්. අම්මෝ තියෙන බඩු කන්දරාව. අපේ සුගුණවති නන්දයි. කරලයින් ආච්චි. මගේ අංකුටි මෙහාවත් බඩු ටික වඩා ගනීවි. මෙච්චර බඩු කන්දරාවක් තියෙන මේ තැන කොහෙද කිරෝ? මේක තමයි බන්ඩියෝ. ඕනම කෙනෙක් බඩුවක් ගන්න ආවොත් දන්නේම නැතුව සුටුස් දාලා කොටුවෙන පිටකොටුව. අපි මේ බඩු විකුණන රස්සාවක්ද බං කරන්නේ? උඹට විකාරද බොල? මෙහි අපි දෙන්න බඩු විකුණ බඩුත් එක්ක අපිවත් විකිනේ. යකෝ මෙහෙට බඩු ගන්න ඉන්නේ විකුණන අයට වඩා දස්ස කට්ටිය. ඕනම කල්ලක් සියයි 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 ඕනම කල්ලක් සියයි ගන්න කඩේ 500යි අපේ 100යි ගන්න සර් ඕනම කල්ලක් සියයි. ඒ කිරෝ අන්නේ යකෝ අපිට සෑර කිව්වා කවුද කියලා. ඒ පාර මූට හනේ අම්මේ. යකෝ මූට සෑර කිව්වොත් මූව කරත්තෙත් වෙන්න හැකිනි. අක්කන්නේ වගේ බලන් ඉන්නපෝ වර යන්න මාත් එක්ක වරෙන්කෝ. ඇයි 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 මේ කත වැඩ කරන්නේ බහනි මේ රත්තරන් සර් ගන්න අතර උන ඔබ මොකටද එපා කිව්වේ? අස්සනයි ස්කෘප්පු නේන කරිද? ඒ මේ රත්තරන් සර් කිව්වේ හින්ද ගමුනේ බං. අරිටි නැගිටි ගන්න බෑනවනි ගනින් ඉති ගොන් හරක. ගන්නේ රත්තරන් සර් මේ බටර් නයිෆ් එක කොසියෙන්. හරි ආවෙද දෙයයිද? ඒ මේ කිරෝ මොකද බොල? මේ පිහිය කැපෙනවා හොරයිනේ බං. කැපෙනවා හොරයිද? එහෙනම් උඹ ඔය පිහිය බටර් ගාගෙන කාපිය. ඈ බටර්? ආ කිරා එන්න. ආයිබෝ ඇන්ඩර්සන්. ආයිබෝ ඇන්ඩර්සන්. ආ කවුද මේ අනිත් හාදියා පිහියකුත් අතේ තියන්? ඒක කියන්න අපි මෙහෙට එනකොට මම එපා කියද්දි මූ කැලැක්සියේ ගොඩක් ළඟ බලන් ඉන්නකොට ඉස්කෘප්පු නියන දික් කරලා අපිව බය කරලා මේ පීය විත්තා. එතුව මේ සෑර්. මොකද සෑර් අපි කරන්න ඕන රස්සාව? හරි හරි දැන් ඔය පිහිය ඔහොම සාක්කුවේ දාගන්නවක ඉස්සල්ලා. රස්සාවට යන්න ඉතින් ලේසි වෙන්නකෝ ඈ. අන්නර කාමරේට ගිහිල්ලා Tamanට ගැලපෙන ඇඳුම් ඇඳලා සපත්තු එහෙම දාලා ටයි දාලා එතන මේසෙ උඩ තියෙන පානුයි පරිප්පුයි කාලා එහෙම එන්නකෝ රස්සාව මොකද්ද කියලා කියන්න. ආ යන්න. ඈ
ඔප්පු ඉදෙනවනම් ඕන රස්සාවක් කරන්නම්කො නේද කිරෝ? කතපියන් වරෙන් යන්නේ. යකෝ උඹ හත් අවුරුද්දකින් කාලනේ වගේනේ. යකෝ මේක ඇතුළට යම. මේ තියෙන ඇඳුම් බලලා ඇඳගනින් ඈ. මේ හිතහන් අමුඩ ගහ ගන්නකල්. ගහපිය ගහපිය ඉතින්. මේ තියෙන සෝ කසිලමක්. කසිලමක් නෙමෙයි බොල කලිසමක්. කසිලමක්. කලිසමක්. කලිසමක්. හරිද? හරි. මේ කමිසෙත් හරි. හරි නේද කියලා බලංකෝ. හරිද අහනවා. ආයි කොරටුවක හිටෙව්වොත් එක කුරුල්ලෙක් එන එකක් නෑ බං. අමේ වාගේ නැතුව. මේ පොඩක් හිටං. මොකද බුලේ? මේ දුම් කොලේ වගේ තියෙන පටිය බෙල්ල පොඩක් ගැට කපංකෝ. පඹ කතියේ අයිද බලන්ට. ඕදියන්. අනේ බොල. දංගෙඩියට බෙල්ල දීලා වගේ නැතුව ඔහොම නිකන් කෙලින් හිටපියකෝ. හරි. ආගේම ආගේම. ඇයි බල? අද කරන්නේ පඹම් උස්ම ගන්න අමාරුයි. මිත්තු පුරුල් කරන් පුරුල් කරන්. ඇයි බල? පුරුල් කරන් චුට්ට. අන්න පුරුල් කරා. අම්මේ හරි. පොඩක් හිටපිය. ඔය හිඟුරුලාලේ වගේ පේන කකුල් දෙක වැහින්න සපත්තු දෙකක් දාපිය. හිටාංක දාගන්න. අම්මා මේ ඒ කිරෝ. ඈ අපරාදේ බං පීයක් ගත්තේ. ඒක තමයි මං ඔබට කිව්වේ. මං කියන්නේ බං ඇඳක් ගත්තා නං. අර මක්කටද? නෑ ඉතින් කකුල ඇඟිලි ටික හැන්දෙන් සපත්තු ඇතුළට ඔබා ගන්න තිබ්බනේ. ඕ මේක ඉරයි බං. ඔය තෙල් ටික කොහා ගත්තද වැඩි හරි. ඒක තමයි. මොකෝ බං මේක තද? නහරි. හරි යංකෝ. ඒ හොමිද පිය? යකෝ කිලින් යමන්කෝ නිකන් පත්තන් ඇද ගහපු ගොංකරක් වගේ යන්නටුව. ඇතයි බොල. හරි දැන් හරිද බලහංකෝ? කොවලන්නේ? ඒ නොදෝමකින්. ඒ කුරලෙදී හැදිච්ච කොරවක්යක් නෙළුම් කොලේ යනවා වගේ. ඇතයි බොල. පොඩක් කුරු වෙනක හිටුකෝ. ආයෙන යංකෝ. සර් අපි දෙන්න ලෑස්ති. ෂා නියමයිනේ. අම්මපා වෙසක් වගේ කාලෙක නම් ඔය පෙනුම හරියටම හරි බං. දැනුත් ඉතින් අවුලක් නෑ. ආකෝ වාඩි වෙලාකෝ මෙහින් බලන්න. අපේ මේ කම්පැනි එකේ කරන්නේ අලුත්ම ෆෝන් විකුණන බිස්නස් එකක්. තේරුණාද? සර්. ආ මොකද්ද ඔය ටෙලිෆෝන් එකේ නම? ආ මේකේ නම අඩු. ආයෙත් ගැලපෙන නම නේද සර්? බය නැතුව කතා කරන්න පුළුවන් නෝ මේක. ආ දැන් ඔය අනික් ටෙලිෆෝන් වලින් වගේ හලෝ වෙනුවට මේකෙන් අඩෝ කියලාද කතා කරන්නේ ඔන්? නෑ 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 අඩෝ කියන එකේ තේරුම ඩයිනමික් ඔප්ෂන් කියන එක. දැන් උඹලට ඔය තේරෙන්නේ? ඒ කියන්නේ ක්‍රියාශීලී විකල්පයක්. ඒ ඩී ඕ අඩෝ. තේරුණාද? සර් හරියට තේරුණේ නෑ. සර් පොඩි අවුලකට තියෙන මේ ටෙලිෆෝන් එක කාටවත් ගන්න කියන්නේ කොහමද? අඩෝ ගන්නවද කියලා ඇහුවොත් දතක් යන ගහිනවා. මෙහෙමයි මෙහෙමයි. අපි අපේ මේ කම්පැනි එකේ විකුණන්නේ ෆෝන් නෙමේ සිම්. සිම් දන්නවනේ? අර චිප් එක දන්නවනේ? ඈ සර් ඔය කියන්නේ අර ෆෝන් එක ඇතුලේ තියෙන පොඩි කළු පාට පතුරු කෑල්ල නේද? ඒ බලන්න යකෝ බෝදන්නේ දේවල්. මේ කිරා බණ්ඩියා සර් මේක වන්නිය නෙමේ කොළඹ. තේරුණාද? එහෙමයි සර්. ආව කතා කරන විලාසය අඳින පළඳින ඇවිදින කන බොන විදිය ඔක්කොම උඹලා දෙන්න වෙනස් කරගන්න ඕනේ. තේරුණාද? ඔක්කොම වෙනස් කරගන්න. ඒත් අර වැවෙන්න ආන එක නම් වෙනස් කරන්න බෑ. ඕන් හවසට තෙල් බේරේ වැවෙන්න ගන්න නම් ඕන සර්. යකෝ බේරේ වැවෙන්න ආන්න සර් කලබල වෙන්න එපා. ඒ මොකද? සර්ගේ වැඩේ වෙනවා නම් මූ බේරි වෙන්නේ නැවත කමක් නෙමෙයි. ඔව් ඒකට කමක් නෑ. හරි. දැන් උඹලා දෙන්න මට පෙන්න අහලා කස්ටමර්ගේ හිත ඇදිලා යන විදියට සිම් එකක් විකුණන විදිය කිරා පෙන්නහන්. සර් දැන් මේ විදියට පොඩ්ඩක් බලන්නකෝ. යහන්කෝ. දැන් ඔන්න මගේ ඉස්සරහට නෝන කෙනෙක් එනවා. ඔව්. මම කියනවා නෝ නෝ නම්මර චෝක් සිම් පතුරක් දිනවා ගන්න වෙයි. අනික උන්ට වඩා ලාභෙට දෙන්නේ. මම කියන්නේ කෙප්ප කියලා හිතනවා නම් ඔය පොඩ්ඩක් විපරම් කරලා බලන්නකෝ. නවත්තහන්. ඒ සර්. නෑ බගේ අවුලක් නෑ. අපි බලමුකෝ බණ්ඩියාගේ. උඹ පොඩ්ඩක් පෙන්නහම් බලන්න. ඈ සර්. ඒ මෙන්ඩෝ අඩෝ සිම් ගන්ඩෝ. නවත්තහන්. ඒ සර් අවුල්ද? නෑ හොඳයි. හරි දැන් දෙන්නම hina වෙලා excuse me කියලා හරියට කියපල්ලා බලන්න. කිරා. සර් මේ excuse me නේද සර්? අනේ අම්මේ උඹලා බණ්ඩියා. සර් බබඩ කියහම් බලන්න. සර්
අම්මේ එක්කමල මුකුත් කියන්න එපා තේරුණාද? ඔය විදිහට නම් බෙල්ලේ වැලදාන් වගේ ටයි එක දාගෙන යනකොට මිනිසුන් තේරුම් ගනි බල දෙන්න ඩිරෙක්ට් මාකටිං කියලා. එක්ස්කියුස් මී මුකුත් කියන්න ඕනේ. හොඳේ. දැන් එතකොට සර් අපි දෙන්න යන්නත් ඕනේද? නිකන් ලෑල්ල දාලා සිම්පතුරු ටික ලෑල්ලේ එලලා එෆර්ස් මී කියලා කෑ ගහන්නේ නැද්ද එතකොට? විකාරද දැන්? එහෙම කෑ ගහන්නේ නිකන් මාළු ලෑල්ලේ හාල් මැස්ස විකුණනවා වගේ. මෙසි මිතා වැදගත් විදිහට විකුණන්නේ. තේරුණාද? සර් කුඩයක් දෙනවයන්. අයියෝ නෑ නෑ අපේ මේ අඩෝ සිම් එක පාරේ කුඩ ගහම් විකුණන්නේ නැහැ තේරුණාද? නෑ සර් මේ අපි කුඩයක් කිල්ලේ වැස්සොත් මේ සිම් පතුරු ටික තෙමෙනවනේ ඒකයියෝ. හරි 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 දැන් මෙන්න මේ වචන ටික හොඳට කටපාඩම් කරගනින්න. හරිද? හා සර්. network network package data night time prepaid postpaid speed දැන් ඔය ටික අමාරුවෙන් හරි කටපාඩම් කළා කියමුකෝ. ඊට පස්සේ හරි මේ දැන් වැඩි අට්ටෝත්තර නැතුව නිකන් එළුවෙක් වගේ දැක්කොත් තම්පලා මිටිය දික් කළා. තම්පලා දිකුණොත් දැන් මෙතන නෑ යකෝ සිම් එක විකුණන්න හැටි මේ කියන්නේ. හා 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 මෙන්න මේම සර් හරි මැඩම් හරි මෙන්න අලුත්ම නෙට්වර්ක් එක අඩෝ ප්‍රීපේඩ් පෝස්ට්පේඩ් පැකේජ් තියෙනවා. හරිම ලාභයි. ඩේටා පාවිච්චි කරනවා නම් ඩේටා ඉන් නයිට් ටයිම් වෙන වෙනම ගන්න පුළුවන්. දෙන්නද සිම් එකක් රුපියල් 500යි. ආයි වෙන කොහෙවත් නෑ. අන්නේම ගියාම් බලන්න පොඩ්ඩක් ගියාම් බලන්න මේ විකුණන විදිය. මගේ මූණ බලන් ඉන්නේ. මට පුළුවන් නේ ඔබ කියා. හරි නෑ මේ මාරිත බලන්නකො සර්. සර් හරි මැඩම්. නයිට් ටයිම් නෙට්වර්ක් පැකේජ් එක ඩේටා ලාභෙට තියෙනවා. ඔප්පෙන් ඩේටා සිම් එක දෙන්නද? 500යි. ඒ මොඳ නේද සර්? මොඳ නේද සර්? වචන ටික ඔක්කොම වැලට ආවනේ. ඔල්ලද මම කිව්වත් ඔහොමම තමයි කියන්නේ සර්. මං කියන්නද? ආ මෙන්න මෙතන උඹලා දෙන්නගේ බස් එකට සල්ලි තියෙනවා. උඹලා දෙන්න ආපහු ගමට ගිහින් හේනක් කොට හිටහල්ලකෝ. ඊමුගේ ඒකනේ. ඔන්න දැන් අපිට තේරුණා සර්. මොකද තේරුණේ? සර් ඔක්කොම කිව්වේවා අපිට දැන් තේරුණා. එහෙනම් මෙහෙම කරහල්ලකෝ. මොකද්ද සර්? ආ මෙන්න මේ සිම් ටික අරන් පාරට ගිහින් ඔය ලව් මාන්දමෙන් ඇස්සන්ද වෙච්ච හાર્ට් එක හැඩයට මූණ තියෙන රෝස පාට ඇඳලා ඉන්න කෙල්ලෝ ටිකක් බලලා මෙන්න මේ වැලන්ටයින් පැකේජ් එක විකුණන්න බලහල්ලකෝ. ආ බලයන් බලයන්ලා. බන්දිය. බරෙන් බන්දිය යන්න. මේනා කිරා. බන්ඩියෝ ඇයි බං අන්න බොලේ පෙම් හදවත මෝදු වෙච්ච නෑම්බි එක්කෙනවා. සිම් පතුරක් ඇගේ ගහන්න බලමු වරින්. මේ ඈ හැබැයි උස ලඩන් ගහපු එකක් හොඳේ. පරිස්සමෙන් සිම් පතුර කියන්නේ බා පැකේජ් එකක් කියන් හොඳේ. හරි 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 එස්සෝස් මී මැඩම්. වයි සමා වෙන්න මැඩම්. ඔය වගේ ප්‍රේමාන්විත හැඟීම් ජනිත වෙච්ච මූණ පොඩිත්තකට කියාපු මිල කළ නොහැකි දෙයක් අපි ළඟ තියෙනවා. What is that? මොකක්ද? මේ පැකේජ් එකක් කොන්? වෙඩින් පැකේජ් එකක්ද? පාරුව හොටෙල් හනිමූන් ෆුල් පැකේජ් එකද? නෑ නෝනා. මේක මේ පොම් පැකේජ් එකක්. ඔව්. එහෙම එකක්ද? Right. ආනම නෙට්වර්ක් එකකට peak time outgoing free නම් කීයේ කියත් කමක් නෑ මම ගන්නවා. Okay. එහෙම එකක් තමයි මැඩම් මොන්. මේක වැලන්ටයින් උපහාර පැණිකතා පැකේජ් එකක්. යකෝ මූට මතක දේවල් ලොන්. මොකක් වැලන්ටයින් උපහාර පැණිකතා පැකේජ් එක? Wow. අනේ කීයේ කියත් කමක් නෑ. මට එකින් couple පැකේජ් එකක් දෙන්න. ඒ කිව්වේ. දෙකක් ගමියෝ දෙක. නොනම මේ පතුරු මෙමේ දෙකම ගන්නකෝ. අපි දෙකේකට පත්තල් කරලා දෙන්නම්. තායි. ආ මෙන්න සල්ලි. Thank you. මී දැන් කෝල් කරේකි පෙලින්න. මොරරා ප්‍රීම ගීති. ආදරේ මිහිර නේවි. මේ දැන් ඔය අපේ සිම් පතුරු වලින් කතා කරව හැක්ද බං? කවුද බං ඔව්ව දන්නේ? යමන් යමන් මාත්‍යට බම්බු ගහන්න කියලා ඔහොමම පතුරු විකුණගෙන ගලවුඩ පිනෙල්ලට. ඇයි බොඩ? ඒ තම දුයිත කතේ නෑ කියන්නේ පට්ට චාටර්නේ ඉති. හාමිනේකින් සල්ලි ඉල්ලන්න ගිහින් දතක් බඩට යවා ගන්න නැතුව වෙනම ආකාරයකින් නිර්විඥනයක් කළා තමයි ඉතින් හක්කෙන් දතක් ගලව ගන්න වෙන්නේ. හරිනේ. ආවනේ පට්ට අයිඩියා එකක් බලමු ට්‍රයි කරලා. මේ
ඇවුනද මදන මෙරායා මදන මෙරායා මොකද අම්මෝ තාමත් ඉස්සර වගේ මයි ඒ හුරතල් කට පොඩ්ඩ ඇරියාම පලාතම හෙල්ලෙනවනේ මේ බොරු අට උත්තර නැතුව කාරණේ ඉක්මටි කියනවා මට වැඩ තියෙනවා මොකදනේ හදිස්සිය පොඩ්ඩක් ඉඳගන්නකෝ මොකටද ඔබ හිටගෙන ඉන්නකොට ඔයාගේ මොලකට කකුල් රිදෙන්න ගන්නවනේ අනේ ඉඳගන්නකෝ ඉඳගිටියම දවල්ට ගන්නේ හුලන්ද මේ අහන්නකෝ මේ අහන්නකෝ මොකද්ද මිනිස්සු අද වගේ දවසකත් ඔයාගේ ඔය සීමැලි වතකමලට දාඩිය දාගෙන දුම කාගෙන කුස්සියටම වෙලා තම්බ තම්බ ඉන්න ඕනේ නෑ කියලායි වන්නම් කියන්නේ ඉතින් තම්බන්නේ කන්නේ මිනිස්සු අනිත් එක ඔහේ වැඩක් නොකර හාන්සි පුඩු උඩ වක ගහන් දපලා ඉඳලා හත් මුල්ල පිරෙන්න හක්කට කියලා අල්ලන්නේ මම තම්බනේ වා නෙවෙයිද අය කියනවා හරි හරි ඉතින් මම විතරක් ඈ ඔහෙත් ඉතින් ගෝයන් කොලයක් විතර බත් එක හක්කට දීලා අල්ලන්නේ නිකන් මෝලට පොල් එලි අල්ලනා වගේ අපේ ගමේ ඉන්න ඕනෑම නහයට අහන්නේ නැති ගොන්නාම්බෙක් වාසේ ඔයාට සරෙන්ඩර් කියලා මම දන්නවා ඉතින් අවු ඉතින් ඔහෙට පින් සිද්ධ වෙන්න ඔහෙත් එක්ක අවුරුදු 30ක් පවුල් කාලා ගවපාලනේ මං ඉගෙන ගත්තා ඔව් ඉතින් ඒ ඔක්කොම ඉවසුවේකි ඔයා මගේ නහය විදලා ලනුව දාපු එක නේ ඉතින් මට ඉවසන්න බැරි පවුල් කන්න ඉතින් එහෙම කරන්න ඕනේ නැහැනේ මං කියන්නේ එහෙම නැතුව පුළුවන් නේ පොඩ්ඩ බැරි වෙච්ච ගමන් කුලප්පු වෙන කේප මොඩල් වලට යකෝ දැන් උඹා කියන්නේ හිතන්නේ දැන් මේන හතුරනේ මේවා කියනකොට ඇයි යකෝ සිසිවන වන ඉංගසුංග ගත හැක මිටින නිසි පුලුලු කුලරිය සක මෙනි තිසරතන අනිමි නවත්ත ගන්නව නිකන් බොරු නොකිය ඒ මම ඔයා බෙන්දල්ලුද කියන්න ඕන කවියක් නිකන් මේ දැන් කියවුනේ දැන් හරිනම් ඉතින් කියන්න ඕන සිසිවන වන ඉංගගත හැක බදාගෙන එහෙමනේ මං කිව්වා කියලා හිතාගන්න තව නම් ඒකට මොනවා හරි එකතු කරනවා නම් ඉතින් නොමදන ඇතුළතින් සවි කර ඇත මොක්කු රණති සරුන් කියා රවටුන කන කොක්කු කියලා දැන් මේ ඉතින් ඔහේ මගෙන් හැඳි පාර කනවද කටවහගෙන ඉන්නවද එයි දැන් මම කුස්සියෙන් සාලෙට ගැදෙව්වේ ආ මේ කේන්ති ගන්න දෙයක් නැහැ ඉතින් මේ හරි පුළුවන් නම් හාමිනේ මතක් කරලා කියන්න බලන්න අද දවස මොකද්ද ඕක ඉතින් අමුතුයි මතක් කරන්න ඕනේ අය කිව්වේ නෑ නෑ මම අහන්නේ මැනිකේ අද දවසේ වෙච්ච දෙයක් ඔයාට මතකද අර නීලාම ස්ටෝන් ද කවුද හදේ හන්දට පස්සේ ඇදද කියන නේ නේ ජපාන ලංකාවට බෝම්බ දෙන්නේ ඇද නේද මගුලක් කියනවා ඉතින් දැනට 35 අවුරුද්දකට කලින් ගමක හිටපු නාමර කඩවසන් දෙහැමි පට්ට කොල්ලෙක් පණ එපා කියලා බෝම්බ ලොරියකට පැන්නේ අද වගේ දවසක කියලා මතක නැද්ද පරකුනේ හාමිනි ඔයා එදා වගේම ලස්සනට මනමාලියෙක් වගේ අඳින්න මමත් කෝට් බෑයක් හොයාගෙන ඇවිල්ලා අඳින්නම් අපි ෆොටෝ එකක් ගහලා Facebook එකේ දාලා Happy Anniversary කියලා දාමු ඒක කියන එපා ඔය මලයිසව කරන්නේ නෙමේ මිනිස්සු මම කලින් මතක් කරන්න කිව්වේ එහෙනම් මොකටද එහෙම මතක් කළා නම් ෂොක් එකට බලු කපුටි දානියක් දෙන්න තිබ්බා මේ 35 අවුරුදු පුරාවටම අවුදින් දැන් බැන්දර පස්සේ තමයි ඉතින් මාව හෙනහුරු අපලේ අර අගේට මම කොල්ල කාලේ මගේ පාඩුවේ පාර යනකොට ඔහේ පස් දහස් භාගයෙන් කැපයන් කප කප පාර යන ගමන් මට මල් හිසරයක් විදලා දැම්මේ
මට විතරක්ද ඉන්න හතර වටේ කොල්ල ඔක්කොටම විද්දා ඒකෙනුත් ඉතින් ගල් ඉන්නක් විතර ලොකු හීසරයක්නේ මට විද්දේ හදවත පසාරු වෙලා යන්න අනේ අම්මේ 35 අවුරුද්ද හාන්කි පයිස්ම වෙලා ගියා කියහන්කෝ ඒකෙන් ඉතින් මිනිස්සු ඔයිට නරකුණාද ඒක නරකකුනේ නා දෙයියනේ කියලා අතපයක් නොකැඩි පවුල් කෑවන ඉතින් උඹ නොදකින් කියා ගන්න නැතුව ඔන්නම් ඉතින් ඔය මෝල් ගස් පාරක් දෙකක් එහාට මෙහාට වෙන්නේ නැති නේද ඔව් රණ්ඩු තියනවා ඉතින් මේ සිහි නැති වෙන කල් ගහකට නෑනේ ඒ මිනිස්සු ඈ දැන් අද අපි කසාද බඳපු දවස කියලා ඔහේ මොකද මේ තරම් සතුටින් උඩ පනින්නේ ඒක කොහේ නේද ඒම විශේෂයක් නෑ මණිකේතෙන් දුකම මේ තරම් හැපතක් දෝ කියලා හින්දුවකුත් තියෙන්නේ ඉතින් ඒකයි මම මේ බැලුවේ ඉතින් මේ නිකන් ඉන්න එක ඒකයි එනේ ඉතින් ඔහේ හැමදාම නිකන් ඉන්න එක අදත් නිකන්ම ඉන්නවා එහෙම නිකන් ඉන්න හිතාදා ගන්න අමාරු නං අපේ අනුව හරියක ශෝක දිනියක් කියලා හිතාගෙන අඬනා ඉන්නකො ඉවරයිනේ කතාව ඔව් ඉතින් අවුරුදු 35 30 හදවතින් අඬනා නීති මං හිටියේ අදවත් සතුට වෙන්න විදියක් නැද්ද කියලා මම මේ බැලුවේ ඇයි යකෝ ඉතින් සතුට වෙනවා මං අල්ලගින්න වේ මට මගේ පාඩුවේ ඉන්න දීලා ඔහේ ඇත්ටි වෙන්න සතුට වෙනකො ඉවරයිනේ කතාව එහෙම නෙමෙයිනේ හාමිනේ මොකද මන්නම් කියන්නේ ඉතින් අද ඇනිවර්සරි එකත් හින්දා ඔය දැන් ඔයා ඔය උයන්න හදන තලන බටු මාළුවයි මැටි දොණ්ඩේ හොද්දයි පරිප්පුවයි මැල්ලුමයි බල්ලට දාලා චිකන් ෆ්‍රයිඩ් රයිස් එකයි චොප්සි එකයි ඩෙවල් චිකන් එකයි චිලි බේස් පොඩ්ඩකුයි ගෙනහල්ලා රහට කමුකෝ අපේ විවාහ දිවියත් මෙලෝ රහක් නැති එකේ අනේ ඔව් ඉතින් අපේ විවාහ දිවිය නම් මෙලෝ රහක් නේ තමයි මේ ඈ එහෙනම් ගෙනල්ලා කමුකෝ ඔහෙගේ තාසාවනේ සල්ලි සල්ලි ඔ ඒ මිනිස්සු දැන් මේකට ස්වාමි පුරුෂයා මමද ඔහෙද අත්තම කියනවනේ හාමිනේ රටම දන්නවනේ පිරිමියා සහ ස්වාමි පුරුෂයා මම වුණාට ගෘහමූලිකයා ඔයා කියලා අම්ම කරන්නේ ඔයා වියදම් කරන්නේ ඔයා එතකොට තීන්දුව తీරන ගන්නේ ඔයා එහෙමක ඔයා නේද හල්ලි දෙන්නේ මේ මිනිස්සු මේ වෙඩින් ඇනිවර්සරි එකේ කන පලාගෙන නේතු ඉන්නවද මම උයනේ කොහොන්න මං කියන්නද වැඩක් මොකද්ද මං තීරණයක් ගත්තා දැඩි තීරණයක් ගත්තා මොකද්ද හරි මං ලෑස්ති මං අපේ වෙඩින් ඇනිවර්සරියේ නාමෙන් කනබලා ගන්න සල්ලි දෙන්නකෝ මිනිහනම් මහ පුතුම මිනිහෙක් තමයි මං එහෙමයි මම කනබලා ගන්නවා මට ලැජ්ජාවක් නැහැ මට රුපියල් 500 දෙන්නකෝ හොඳ 100 කනබලා ගන්න එක සාහසික වැඩි හින්දා මේ ඇල්කොහොල් 100ට ඇටෙන් පොඩ්ඩක් කළා සීමත ගතියෙන් ඉන්නකෝ ඈ එතකොට බය අඩු වෙනවනේ දෙන්නකෝ හැදි පාරක් නුකා යන්න Anniversary ni. Gedara kawda? Gedara kawda? Ah, me kawda? Ai boang. Me mangitanne me ne gulbasri maatya wenta. Oh, me maatya kawda? Me file ekot aran income tax ekenda. Madunan katha karanna awoth edin baduma tamai. Ape ma ayya man wage neme patta serai honde. Ne. Man income tax මේ කොනෝනා ඉන්නවයි ඉන්නවා මේ මහත්ය මේ බෙදා ගන්න බැරි වෙලා ඉතුරු වෙච්ච සුනාමි ආධාර ආපහු බෙදන්න ආපු මහත්යෙක් වද්ද මේ එයි මෙහාට එන්නකො මෙන්න ආධාර අරන් ඇවිල්ලා නේ මේ ආන්ටකෝ මං එහෙම දෙයකට නෙවෙයි ආවේ මගේ නම සකලවිද ලෝක පූජිතෝ ගම මාතර හැදුනෙ වෙන්නේ බෙලියද්දි ඉස්කෝලේ ගිය අකුරැස්සේ ඔන්න අදාව අට කලම් පන්නට සේවය කරන්ට තේරුනේ මම එහෙම පත් වෙලා ආවෙත් නෑ මොකක් මමම තමයි සිය කැමැත්තෙන් පත්වීම කරගත්තේ මගේ මනාපෙන් අනේ මන්ද මේ හරියට තේරෙන්නේ නෑ මහත්තයා කියපු දේ කමක් නෑ මේ දවස්වල ගොඩාක් කට්ටිය කියන දේවල් තේරෙන්නේ නෑ මේ මහත්තයා දැන් අපෙන් මොනවයි වෙන්න ඕනේ අනේ නෑ මේ මට ඔබතුමාලාගෙන් කිසිම දෙයක් වෙන්න ඕනේ නෑ මං ආවේ මේ මගේ මොනවා හරි වෙන්න තියෙනවා නම් අන්න ඒ ටික කරලා දීලා යන්න ඕන මේ මහත්තයා අපට මේ සේව
දෙදාස් විසි හතරද ඉල්ලන්නේ මොකද්ද පක්ෂේ අක්ෂි ඉතින් හරියටම කියන්න බෑ මහත්තයා මේ යන විදියට ඒ වෙනකොට පක්ෂ ඉතුරු වෙලා තියෙද දන්නෙත් නෑනේ මේ මහත්තයෝ දැන් එතකොට මහත්තයා දැන් එහෙම 2024 චන්දර දැන් ඉඳලා වැඩ කළා ඒ වෙනකොට පක්ෂේ ධූරින් බූත වෙලා තිබ්බොත් අපරාධනේ නේද නෑනේ නෑනේ පක්ෂි ධූරින් බූත උනාට කමක් නෑ උන් චන්ද දායකයා හිටියොත් මට ඇති මම දුරදක්නා නුවණින් ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස තමයි තරඟවාදීනේ හිටන් ඉන්නේ උන් හරි හරි මට තේරුණා මහත්තයා දැන් ඒකින්ද තමයිනේ දැන් ඉඳලම මේ ඡන්ද දැල එලාගෙන යන්නේනේ අම්මා ඔය කපටි කෛරා ටික ඥානෙමෙති මහත්තයෝ මන්ත්‍රී කෙනෙක් වෙන්න නෑ මහත්තයා ඇත්තටම මට ඕන කරන්නේ අනාගත වෙන්න මන්ත්‍රී කෙනෙක් විදියට ජනතාව අතරට ගිහිල්ලා ඒ ජනතාවගේ දාඩිය සුවඳ තේරුම් අරන් පොළවේ පය ගහලා ඌට සේවයක් කරන්න මගේ යුතුකම ඉෂ්ට කරන්නයි මට ඕනේ ඕන් මේ මහත්තයා ඕ ඇහුවට තරහ වෙන්න එපා නෑ තරහ වෙන්නේ ඕගොල්ලෝ තරහ වුණත් මං යාළු වෙලා අපි ඉන්නවා මහත්තයා මොකක් හරි දරුණු අසනීපයක් තියෙනවද අසනීපයක් නෑ ඒ අසනීපයක් නෑ ඕන් ආ නැත්ද නෑ එහෙනම් ඇවිල්ලා වාඩි වෙන්නකෝ බෑ මේ වාඩි වෙන්න නම් බෑ මොකද කාලය රංහා සමානයි කියනවනේ කොයි වෙනයි ඒ මහත්තයා ඔය මොකද කරන්නේ ඒ සරම ගලවන්න එපා බයි වෙන්න එපා මනුස්සයෝ මං යටට සෝටක් ගහලා ඉන්නේ. කොහෙන් යන්නේ? අපි කුස්සියෙන් වැඩ පටන් ගමු. මම ඇවිල්ලා ජනහද හඳුනන පොදු ජන සකල විද. යන්න කුස්සියට වැඩ එන්නෝ. අනේ අපේ කුස්සිවල ඔය දේශපාලුවන්ට මොකද මේ නිමෙවි? දේශපාලකීන්ට කරන්න වැඩක් නෑ මහත්තයා ඉතින්. එහෙම කියන්න එපා නෝනා. එහෙම කියන්න එපා. මම කියන්නේ මම අනාගත මන්ත්‍රී කෙනෙක් වෙන පෙරම්පුරන මනුස්සත්වේ. මට ඒක කරගන්න උදව් කරන්න. ඊට තේරුණානේ කොයිදින් වැඩක් දෙන්නකෝ කටබලියාගෙන ඉන්නේ ඔන්න ඉල්ලන එක දීලා දාහම් බං දවල්ට උයලි ඉවරයි යන්නේ මේ මහත්තයා ආ ඉතුරු වෙලා තියෙන මේ හාල් මැස්සු ටික බදින්න විතරයි හරි හරි කො ගන්න මං හාල් මැස්සන්ගේ ඔළු ටික කඩන්න ගන්නකෝ අනේ පා මහත්තයා මේ වෙන්න මන්ත්‍රී මහත්තයෙක් හාල් මැස්ස ඔළු කඩින්න කො හොඳද මොකද හොඳ නැත්තේ දැන් ඉඳලම හාල් මැස්සන්ගෙන් ඔළු කඩන්න පටන් ගත්තම ඉදිරියේදී මන්ත්‍රී කෙනෙක් වුණාම ඔළු කඩන්න බලන්න ගලවන්න උනත් පන්නරයක් ලැබෙනවනේ හා නැද්ද සුදුසුකම් ඕනෑවටත් වඩා තියෙනවනේ ඒකනේ අනේ මන්දානි ඇයි මට නම් මේක විශ්වාස කරන්නත් බැ වෙන්න මන්ත්‍රීලා මේමත් කුස්සිවල වැඩ කරනවද අප්පා ඒ මට ඕන විශ්වාස කරන්න තමුන්නාන්සලා දැනගන්න අනාගතේ මේ රටේ ඉන්න ජනතාව ඔය බොරු සටන් පාට වලට බොරු පොරොන්දු වලට රැවටෙන්නේ නැහැ තේරුණේ ක්‍රියාශීලී ප්‍රායෝගික පූර්වාදර්ශී අපි වගේ අයට තමයි ඡන්ද දෙන්නේ මං හදන්නේ අලුත් දේශපාලන සංස්කෘතිය බිහි කරන්න අන්න අර බත්තලිය උතුරන කකෝ අයිවෙන් නැහැ බිලේ වහුන් අරින්නේ මේ මහත්තයෝ මොකද්ද බං ඒ අලුත් සංස්කෘතිය ගැන කිව්වේ මේ මං බං කිව්වේ ඉතින් දැන් මේ අපිට ගොඩක් ළඟයි වගේ දැනෙන හින්දා කමක් නැහැ නේ බං කමක් නැහැ බං කමක් නැහැ මහත්තයා ඒ සංස්කෘතිය ඇවිල්ලා ඡන්දෙට කලින් වැඩ කරන්න මගේ චේතනාව පිරිසිදු මට සල්ලි නැහැ මට වාහන නැහැ ඔය ස්ටේජ් වල නැගලා බෙරිහන් දෙන්න මට බොරු ගලපන්න බෑ කොටින්ම කියනවා නම් ඔව්ව කරන්න මගේ වටේ තක්කඩි IRC කාරයොත් නැහැ ඕන් වැඩේ හොඳයි මේ මම මේ නිකන් අහන්නේ මේ එතකොට ජීවත් වෙන්න කොහොමෙයි ආදායමක් නැහැනේ මහත්තයෝ බොරු කියන්න ඕනේ නැහැනේ මහත්තයා දැනට හිඟා කකාගේම ගහනවා මන්ත්‍රී වුණාම ඇරිය සුත් එක්ක කනවා මිනිසුන් චේතනා කියන දේ වාසනා මේ එව්ව වැඩක් නැහැ කො උදැල්ල ගන්නකෝ ආ මේ තියෙන්නේ මං කණ්ඩිය හදාගෙන යන්න ගුයිමේ අයියා මං ඔක්ක දඬු ටික යට කරන් එන්නකෝ ඉතුරු හරියේ මේ බතල දඬු ටික කිටොමු හරිනේ අනේ මේ වෙන්න මන්ත්‍රී පුතේ ඕනන්දේ ඔය මදේ මහන්සි වුණා එහෙම නැහැ වැඩ නොකරන පිංගුත්තර මන්ත්‍රීලා වුණාම යටිතල්ල මහත්තලා ලබු ගෙඩිය වගේ ඇඟවයි මහත් වෙනවා ඊට පස්සේ ප්‍රෙෂර් සුගර් කොලෙස්ටරෝල් මේ පොතව වැඩ තියෙනවද නෑනේ හරිනේ එහෙනම් ඔක්කොම හරි හොඳේ මං යනවා මතකයිනේ ජන හද ජයගත් පොදු ජන හිතවත් සකල
ඇවිද මට ඡන්ද දෙන්න ඕන හොඳේ මේ 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 ඡන්ද දෙනවා අනිවාර්යෙන් අන්නේ අම්මේ මේ පොඩ්ඩක් මේ මේ යන්න ඉස්සලා මට මේ ටිකක් කියලා යන්නකො මහත්තයෝ මොකද්ද ගෝමි අයියා මේ ඇත්තටම මේ ක්‍රමය හරියයිද මේ ඡන්ද දෙ ඉස්සලා වැඩ කරන එක මේකනි මං ජනතාවගේ වැරදි ආකල්ප නිවැරදි කරනවා මං ඔප්පු කරලා පෙන්නනවා മന്ത്രി කෙනෙක් කියන්නේ ජනතා සේවයට කැපුණ කම්කරුවෙක් කියලා මේ මං දැන් යනවා එයා ගෙදර කට්ටියගේ වළම්බිගා ටික හොදලා රට උල දෙන්න තියනවා හොඳේ උදේට හේන් තුනක් තියනවා වැඩ කරන්න කුඹුරු පහක් තියනවා කොටන්න වැඩේ කොටියයි මං එන්නේ මේ මේ පොඩයි දැන් මේ අන්තිම එක මේ අනේ දැන් මේ මං අහන්නේ දැන් ඔය ප්‍රතිපාදනවත් නැතුව අතින් කයිට් කරන් කරන මේ වැඩේ අනිත් മന്ത്രിලා දැනගත්තත් කන පුපුරන්න ගහයි නේද බං පාඩු නැද්ද අම්මපා මෙහෙම වැඩ කරලා මහන්සි වෙන එක ඒකයි අයියෝ තේරෙන්නේ නැද්ද අම්මපා මං කියන දේ මං മന്ത്രി වුණාට පස්සේ පාර්ලිමේන්තු යන්නයි රට යන්නයි මුල් ගල් තියන්නයි පීතපටි කපන්නයි කසාද වලට අත්සන් කරන්නයි සාකච්ඡා වලට යන්නයි කොමිස් ගන්නයි සල්ලි ගනින්නයි තියෙනවනේ මාත් මිනිස්සෙක්නේ අයිය අප්පා ඊට පස්සේ මට කොහෙද වෙලාවක් හේ ඕ මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ ඕ